අටවන ශ්‍රේණිය නිහල සිසුන් සඳහා තොරතුරු තාක්ෂණ විෂය සමග කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව සලසා දෙමින් එහි නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍යංශය සහ මයික්‍රොසොෆ්ට් සමාගම අතරයි. දිස්ත්‍රික්ක 20ක් අතරින් තෝරාගත් පාසල් 20ක අට ශ්‍රේණියෙන් ඉහළ සිසුන් වෙනුවෙන් මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සුහුරු පන්ති කාමර සහ තාක්ෂණික උපකරණ ලබා දීමට කටයුතු කරන බවයි මෙහිදී සඳහන් කෙරුණේ. මෙම අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයේ ඔස්සේ පවත්වාගෙන යාමට මයික්‍රොසොෆ්ට් කණ්ඩායමකගේ සහය ලබා දීමට නියමිතයි. මෙම ගිවිසුමට අත්සන් තැබීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතයින් අතර සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී එම නියෝජිතයින් ජනාධිපතිවරයාට අවධාරණය කළේ කෘත්‍රිම බුද්ධිය පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට සිය පූර්ණ සහය ලබා දෙන බවයි. මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්දියාවේ සහ දකුණු ආසියානු කලාපීය සභාපති පුනිත් චන්දොක් මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාව නව ක්ෂණයේ සමග ඉදිරියට ගෙන යමින් කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීම වෙනුවෙන් ජනාධිපතිවරයා ලබා දෙන සහය සහ මඟ පෙන්වීම ඉතාගේ කරන බවයි ඔහු සඳහන් කළේ. මෙම වැඩසටහන 2025 දී පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා. අමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනි ජුලී චන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම අවස්ථාව ශ්‍රී ලාංකේය ජනතාවට ලැබුණු මහඟු අවස්ථාවක් බවයි ඇය සඳහන් කළේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.